नमस्कार वीवा बुदुरुअनत समदा बुदुहिमी शरणयामी। नमस्कार वीवा दमरुअनत समदा सदहम शरणयामी। नमस्कार वीवा संगरुअनत समदा महासंग शरणयामी। नमस्कार वीवा तुनुरुअनत समदाति शरण शरणयामी। साधु साधु साधु। අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායසම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන්ට ඉතාමත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ තමයි අපගේ ජීවිතේ එක එක අවස්ථාවල අපිට මුණ දෙන්න සිද්ධ වෙන දේවල්. කාලයක් කෙනෙක් හොඳට ගරු සත්කාර සම්මාන ඇතුව පිළිගන්නවා, සමාජීය රට ලෝකේ කතා කරනවා. කාලයක් ගියාට පස්සේ ඔවුන්ගේ මතකයන් අමතක වී යනවා. ඒ වගේම විශේෂයෙන් පන්සත්වයා ජරා මරණයන්ට පත් වෙලා අවසානයේ මැරිලා යනවා. අනිත්‍ය වූ ලෝකයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ සියල්ල අනිත්‍ය වෙලා යද්දී හිත ශක්තිමත් කරගන්න හැටිත්, බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න හැටිත් අද අපි ධර්මානුශාසනාවෙන් කතා කරනවා. පින්වතුනි, අපගේ ජීවිතේ අපි කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙන, අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන කරුණු කාරණා තියෙනවා. එකක් තමයි අපිට මේ ලෝකේ ලැබෙන දේවලුත් තියෙනවා, නොලැබෙන දේවලුත් තියෙනවා. කෙනෙකුට ලැබෙන දේ තවක් කෙනෙකුට නොලැබෙන්න පුළුවන්, කෙනෙකුට නොලැබෙන දේ තවක් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම උගත්කම සරුව සාධාරණ නෑ, හැම කෙනාටම තියෙන කන් නෙමෙයි. ධනවත්කම, ප්‍රසිද්ධිය, ඒ වගේම හැකියාව, ඊළඟට දක්ෂතා හැම කෙනාටම තියෙනව නෙවෙයි. නමුත් හැම කෙනාටම තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි උපන් සත්වයා ලෙඩ වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. උපන් සත්වයා වයසට යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙන්න පුළුවන් නේ, සිද්ධ වෙනවා. උපන් සත්වයා මරණයටපත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. මේ ජරා මරණ කියන කාරණාව මේ උපන් සියලු සත්වයන්ට කොයි රටේ හිටියත්, ඒ වගේම කොයි තරාතිරමක හිටියත්, ඒ වගේම ධනවත් වුණත් ධනවත් නැති වුණත්, ඒ වගේම දක්ෂතා තිබ්බත් නැතත් මේ වයසට යන්නේ එක, ඒ වගේම මේ ජරා මරණ ඒ සත්වයා උරුමු කරගෙන ඉන්නවා. ඒවා ලැබෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකේ අපි ගත කරන කාලවකවානුවේදී අපිට පුළුවන් වුණොත් මෙහෙම දෙයක් කරන්න. ඒ තමයි ජීවිතේ ධර්මයේ තුලින් බලන්න. ඒ කියන්නේ අපිට තියෙන ඒවා ධර්මයෙන් බලනවා නෙවෙයි, ධර්මයෙන් අපි දිහා බලනවා. උදාහරණයක් ගත්තොත් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියනවා දහං කැඩපත කියලා. එතකොට දහං කැඩපත කියන්නේ, එතකොට කැඩපතින්නේ තමාදීහා බලන්නේ. එහෙනම් ධර්මයේ තුලින් තමාදීහා බලන්න ඕන. මේ ලෝකේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මයේ තුලින් තමාව දැක්කා. දහං කැඩපතින් තමාව දැක්කා, තමාව අවබෝධ කළා.
ඒ නිසා ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේත් ජීවිතය අවබෝධ කළා. පසේ බුදුරජාණන් වහන්සේලා ජීවිතය අවබෝධ කළා. රහතන් වහන්සේලා ජීවිතය අවබෝධ කළා. අවශේෂ මාර්ගඵලලාභින් ජීවිතය පරිපූර්ණ අවබෝධ කරනවා. ඉතින් මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වෙලා මේ ලෝකෙට ධර්මයේ දේශනා කරනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණම් පිරිස බිහි වෙනවා. ඉතින් අපි කියමුකෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා කියලා. පසේ බුදුරජාණන් වහන්සේ ජීවිතය අවබෝධ කරගන්නේ තනිව. ලෞතර බුදු කෙනෙකුත් තනිව තමයි. වෙයි පසේ බුදුරජාණන් වහන්සේට ඒ ඇතිවෙච්ච ජීවිත අවබෝධය අනිත්‍යයිට කියන්න බෑ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ සත්‍ය තනිව අවබෝධ කරනවා. වෙන් වෙන් වශයෙන් ජීවිතේ සත්‍ය ස්වභාවය අවබෝධ කරන නිසා තමයි පච්චේක බුද්ධ කියලා කියන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ආසන්න කාලයකදී. අපේ බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්න ආසන්න කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නම වැඩ ඉඳලා තියෙනවා. එතකොට ඉසිගිලි පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් බොහෝ කලකට කලින් වැඩ ඉඳලා තියෙනවා. ගොඩාක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ ගන්ධමාන පර්වතයේ හිමාලයේ. මංජුස්සක කියලා වෘක්ෂයක් තියෙනවා. ඒ වෘක්ෂයේ සෙවණේ තමයි උන්වහන්සේලා දැහන්සුවින් වාසය කරන්නේ. අනෝතත්ත විල ආදී හිමාලයේ තියෙන විල්වල පසේ බුදුරජාණන් වහන්සේලා පමණක්ම පැන්පහසු වෙන පැන්තොටවල් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත අවබෝධයේ සිද්ධ වෙච්ච ආකාරය හරි පුදුමයි. පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්මය කියන්න කෙනෙක් නැහැ. නමුත් තනිවම ජීවිතය අවබෝධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අද මම දේශනාවට මාතෘකාම් කරගන්නට ගත්ත ගාථාව මම ගත්තේ කග්ගවිසාන සූත්‍රයෙන් සුත්තනිපාතේ. ඒතර කග්ගවිසාන සූත්‍රයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච එක්තරා කතාවක්. ඒ තුලින් අපි කාටත් මේ ධර්ම දායකත්වයේ දරූ පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මටත් අපි කාටත් ජීවිතයේ දිහා එක්තරා පැතිකඩක් පේනවා. ඒ නිසා මේ ධර්මය මම හිතුවා අද කතා කළොත් හොඳයි කියලා. ඒ තමයි පින්වතුනි මේ පසේ බුදුරජාණන් වහන්සේලා ඉතාමත් විස්මිත විදිහට තමයි පහළ වුණේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ කතාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුද්ධත්වයට පත් වෙන්න කලින් රජ කෙනෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඒ රජතුමා බරණැස චාතුමාසික කියලා රජ කෙනෙක්. එතකොට මේ රජුරෝ ඍතුවෙන් ඍතුවට මාසෙන් මාසෙට උද්‍යාන කෙළියට ඒ වගේම රටේ ඇවිදින්න තැන් තැන්වල විනෝද වෙන්න යනවා මේ බරණැස් රජුරෝ චාතුමාසික කියන රජුරෝ. ඉතින් මේ රජුරෝ දවසක් උයන් කෙළියට ගියා. උයන් කෙළියට යනකොට මේ රජතුමා ගියේ වැස්ස ඉවර වෙලා ගිම්හාන කාලේ පටංගන. එතකොට වැස්ස ඉවර වෙලා අර පොළොව තෙත් වෙලා අර පායන කාලේ පටන් ගන්නකොට මේ ඉතාමත් අර සුන්දර කාලයක්. එතකොට මේ රජුරෝ යන කාලේ වෙනකොට අර ගස් කොළන් හොඳට ලියලලා නිල් පාටයි. ඉතින් අර උද්‍යානයේ මැද තිබ්බා කොබෝලීල ගහක්. ඒ කොබෝලීල ගහ හොඳට කොළ ඇවිල්ලා හොඳට දළු ඇවිල්ලා ලස්සනයි. ඉතින් රජ උද්‍යාන කිලියට යනකොට මේ කොබෝලීල ගහ දැකලා හරියට සතුටු නැෂා. ලස්සන ගහක්. නිල් පාට වලාකුලක්
ගෙනල්ලා තිබ්බා වගේ. ඉතින් සතුටු වෙලා රජුර කිව්වා මං අද උද්‍යානයේ ක්‍රීඩාවේදීලා මං විවේක ගන්න මේ කොබෝලීල ගහ යට. ඒ නිසා මේ කොබෝලීල ගහ යට මට ආසනයක් පනවන්න රජුර නියෝග කළා. ඉතින් රජුර ගිහිල්ලා පොකුණු වල නාලා සුවඳ තවරාගෙන ආභරණ පැළඳගෙන ඊළඟට මේ විනෝද ක්‍රියාවලියේදීලා ඉතින් රජුර විවේකයෙන් අර මේ කොබෝලීල ගහ යට පැනව ආසනේ සුවසේ හිටියා. ඔන්න ඉතින් උද්‍යාන ක්‍රීඩා ඉවර වෙලා රජුර ගියා. ආය කාලෙකින් රජුර ආවා. ඒ එන්නේ පායන කාලේ. ඉතින් පායන කාලේ රස්නේ පැතිරීගෙන යනවා. ඒ රස්නේ පැතිරීගෙන යන කාලේ එනකොට අර කොබෝලීල ගහේ තනි කර මල් පිපිලා. තනි කර මල් විතරක් තියෙන ගහ. පුදුම ලස්සනයි. රජුරවන්ට ගොඩාක් සතුටු හිතුණා. සතුටු හිතිලා රජුරු වන්න උද්‍යාන ක්‍රීඩාවට ගියා. කලින් පනවපු තැනම ආසනේ පනවන්න කිව්වා. දැන් අර ලස්සනට මල් විතරක් හැදුන ගහේ සෙවණේ ඔන්න රජුරු එදත් හවස් කාලේ විවේකයෙන් හිටියා. දැන් රජුරවන්ට නිවසට ගියත් අර කොබෝලීල ගහ මතක් වෙනවා. මාලිගාවට ගියා. ඊට පස්සේ එතනින් රජුරුව ඔන්න ආයෙත් පායන කාලේ අවසන් වෙලා. ඒ පායන කාලේ අධික ග්‍රීෂ්ම කාලේ. දැන් රජුරුව උද්‍යාන ක්‍රීඩාවට යනකොට හරිම රස්නේ. කෙලින්ම රජුරුව පොකුණ ළඟට ගිහිල්ලා සේවකයන්ට පැනෙව කිව්වා අර කලින් මම විවේක ගන්න කොබෝලීල ගහ යටම මට ආසනේ පනවන්න කියලා රජුරුව පොකුණේ නාන්න බැස්සා. රජතුමාට යහම් පනවන අමාත්‍යවරු ගිහිල්ලා අර කොබෝලීල ගහ ගාවට යනකොට හප්පේ එක කොළයක් නැහැ. එක මලක් නැහැ. තනි කර දාගිය කණුවක් වගේ පිච්චිලා ගිය ගහක් වගේ නිකන් අතු ටිකක් විතරයි. ඒ කාලේට කොළ හැලෙනවා. නමුත් රාජානනි රජ්ජුරුව කිව්වොත් දකුණු කකුල තියපන් කියලා දකුණු කකුල තියන්න ඕන. රජ්ජුරුව කිව්වොත් කොබෝලීල ගහ යට ආසනේ පනවන්න කියලා ඒක එහෙම කරන්න ඕන. ඊට පස්සේ අමාත්‍යරු කතා කළා වියන් විවේක ගන්න කොහොමද මේ කොබෝලීල ගහ යට ආසන පනවන්නේ. දැන් මේ කොබෝලීල ගහේ එක කොළයක්වත් නැහැ. ඊට පස්සේ අනිත් අය කිව්වා නෑ නෑ රාජානයි කිව්ව තැන පනවන්න. රජ්ජුරුවනි කිව්වි එක කොලයක්වත් නැති අර අතු ටිකක් වගේ තියෙන ගහ යට යහන පැනෙව්වා විවේක ගන්න. අච්චර වටේ ගස් කොළන් තියෙද්දි රජුරෝ ගොඩාක් වෙලා වතුරේ නාලා සුවඳ ගල්වාගෙන ඔන්න විවේක ගන්න යහනට ආවා. අප්පේ එක කොලයක් නැහැ. හවස් කාලේ රජුරෝ අර යහනට නැංගා හාන්සි වුණා. අර කොළ නැති ගහ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කල්පනා කළා මේ ගහ යම් දවසක එක්තරා දිනයක මා පැමිණෙද්දී නීල වලාවක් වගේම තිබුණා. කොළ ගොඩාක් ලියලලා ලස්සනයි. තවත් දිනක පැමිණෙද්දී මල් වලින් පිරිලා ඉතාම සුන්දරව සුවඳ හමමින් තිබුණා. සුන්දරයි. දැන් ඒ වෘක්ෂයේම මල් හැලිලා කොළ හැලිලා දැන් මේ දිරාපු දාගිය පිච්චිච්ච ගහක් වගේ නිකන් අතු ටිකක් විතරයි කොළ නැහැ. මේ රජුරන්ට හිතුණත් අපේ ජීවිතත් ඒ වගේ කියලා. අපේ ජීවිතත් කාලයක් සුන්දරයි කාලයක් සුන්දර නැහැ. මේ ගහ වෙනස් වෙනවා වගේ අපේ ජීවිතත් වෙනස් වෙනවා කියලා රජ්ජුරුව කල්පනා කළා. ගොඩාක් කල්පනා කළා. දැන් බලන්න ඔබ ඔබගේ නිවසේ සිටින එයාගේ ඔබ දැක ඇති අසා ඇති දේවල් පවුලකට චූටි දරසිඟිත් එක්ක හම්බුනාට පස්සේ ඇති වෙන සන්තෝෂය අතින් අතට වඩාගෙන ඒ දරුවා හරි බයෙන් හුරතල් කරන හැටි රිදේවි කියලා මොල කැටි අත්පා තියෙන්නේ ඔය චූටි බබාලා හිනා වෙනකොට හරි ලස්සනයි.
කට අරගෙන බලාගෙන ඉන්නකොට හරි ලස්සනයි. ඉතින් මිනිස්සු වාසී වෙනවා. මිනිස්සු චූටි දරුවෝ අරන් ඉඹිනවා. දරුවා ටික ටික ලොකු වෙනකොට තව කොණ්ඩෙත් ඇවිලා තව තව ලස්සන වෙනවා. ඒ චූටි ළමයි ඇඳේ නිදාගෙන ඉඳලා අනිත් පැත්ත හැරිලා බඩ ගානකොට අම්මලා ගොඩක් සතුටු වෙනවා. බඩ ගාන දරුවා අම්මගේ තාත්තගේ වාරුවෙන් හිට ගන්නකොට සතුටු වෙනවා. යම් දවසක දරුවා තනියෙන් ඇවිදිනවාද ගොඩාක් සතුටුයි. ඊට පස්සේ මේ පුංචි දරුවෝ hina වෙනකොට කෙලි දෙලින් එන්නකොට සතුටුයි. ඊට පස්සේ මේ ළමා අපිට තරුණ වෙනවා. තරුණ වෙනකොට අර ලස්සනට මල් ගහේ මල් පිපිලා සුවඳ පැතිරිලා කවුරුත් ආස කරනවා වගේ ඒ ලස්සන පුතාලට ලස්සන දූලට ගොඩක් අය ආස කරනවා, ආදරය කරනවා, සෙනෙහස දක්වනවා. ඊට අර මල් පිරිච්ච ගහ මතක් වෙනවා වගේ එයාලා දැක්ක අයට ඒ වගේ අය ගැන තව තව මතක් වෙනවා, හිතෙනවා. ওই කාලේ ඒ නිසාම ඒ කාලේ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. තනියෙන් hina වෙනවා, තනියෙන් කතා කරනවා. ඔහොම ටික ටික කාලයක් ගිහිල්ලා දැන් මේ ඇතු වයෝ වෘද්ධ වෙනවා. මෙතන ටික ටික වැඩි හිටි වෙනකොට අර ආදරය කරන කාලේ, තරුණ කාලේ ෆෝන් වලින්, අද කාලේ හැටියට ගත්තොත් ෆෝන් වලින් පැය ගණන් කතා කරපු ඒවා, පැය ගණන් චැට් කරපු ඒවා, ඒ ඔක්කොම නැහැ. දැන් මැසේජ් කරපු ඒවා මොකුත් නැහැ. දැන් එකම ගෙදර ඉන්නවා, දවසට මේ පැය කාලක්වත් එකට කතා කරන්නේ නැහැ. මොනවාරි ඇහුවත් හා හම් කියලා හම් කියනවා. ඒ වගේ වචනයයි දෙකයි සමහර ගෙවල් වල දවසටම වචන දෙක තුනයි අඹු සැමියන් කතා කරන්නේ. දරුවන්ගේ මන්ත්‍රී දරුවන්ගේ දේවල් කතා කරමින් ඉන්නවා. නමුත් ඔය මේ අයම අපිට සමහර තරුණ ළමයි මුණ ගැහිලා තියෙනවා. එයාලා ප්‍රේම සම්බන්ධතා පටලැවිල්ල බන්ධන වලට අහුවෙලා සමහරවිට පැය 12 ෆෝන් එකකින් කතා කරා. රැලි වෙන කල් මැසේජ් කරනවා. මේ විදිහට ඉන්න අය තමයි අර බැන්දට පස්සේ කාලයක් යනකොට දවසට වචන 10ක්වත් කතා කරන්නේ නැහැ. එක ළඟ ඉඳගෙන තේ එකක් බොන්නේ. මහත්තයාට තේ එක දීලා බිරිඳ කුසීට වගිල්ල වැඩක් කරගෙන ඉන්නවා. සමහරට එක මේසෙ කෑම කන්නත් වෙලාවක් දෙන්නේ, එයාට කෑම ටික දීලා එයා වෙන වැඩක් කරනවා. මේ විදිහට වෙනස් වෙන යනවා අර ගහ වගේ. ඊට පස්සේ අවසානයට වෙන්නේ මොකද්ද? අර මල් හැලිච්ච, කොළ හැලිච්ච අතු විතරක් තියෙන ගහ වගේ දිර ළඟිය සීය කෙනෙක්, දිර ළඟිය ආච්චි කෙනෙක් වෙනවා. එතකොට අර මල් තියෙද්දි, කොළ තියේදී, ලස්සනට තියෙද්දී මේ ගහ දිහා කට්ටිය බලන්නේ, ඒ ගහට ආස කරන්නේ, ඒ ගහ ළඟට කට්ටිය එන්නේ. අර ගහේ මල් නැතිකොට, කොළ නැතිකොට, හෙවණ නැති වෙනකොට ඒ ගහ ළඟට කවුරුත් එන්නේ නැහැ, වෙන ගස් ළඟට යනවා. මේ වගේ අර ආච්චි සීයා දිරුවට පස්සේ ඒ අයගෙන් අනිත් අය මොනවත් අහන්නෙත් නැහැ. කොයි හරි ගමනක් ගියත් ඔය මේ පැත්තක ඉඳවලා තියෙනවා. මේක ස්වභාවය. ඊට පස්සේ යාළ දිහාර කලින් වගේ බලන්නේ නිකන් අර ගහක අතුටික ඉතුරුනා වගේ ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙලා තියෙනවා. ආයුෂ රැගෙන ආපු නිසා පරාණයක් ඇතුව ජීවත් වෙනවා. අර රජ්ජුරුවෝ මිනිසයාගේ එක එක ජීවිතවල අවස්ථා අර ගහ දැක දැක ගහ තුලින්ම හිතුවා. එහෙම හිතාගෙන හිතාගෙන යනකොට තරුණකම මුල් කරගත්තේ යෞවන මදයක් තිබ්බද්ද, අර වයසට යෑම සිහි කරනකොට යෞවන මදේ ප්‍රහාණය වුණා. ඕනම තරුණකම යෞවනකම හිතට අරගෙන ලොක්කවාගේ ඉන කෙනෙක් වයසට යන එක ගැන හිතුවොත් මමත් වයසට යනවනේ කියලා අර දිරා ගියපු ගහ දිහා බල්ලා තමගේ ජීවිතයේ දිහා රජ්ජුරුව බැලුවා වගේ වයසට ගිය ආච්චිලා සීයලා දිහා බලලා
අපිත් යම් දවසක මේ වයින්ව නේද කියලා තරුණ දරුවෝ හිතුවොත් ওই තරුණ දරුවන්ගේ තියෙන දඟලවිල්ල අඩු වෙනවා. එයාගේ සිද්ධ වෙන දුෂ්චරිත අඩු වෙනවා. එයාලට හිතෙනවා අපි යම් දවසක වයසට යනවා. මේ ඔක්කොම නැති වෙලා යනවා කියලා. වයසට යන එක නැති වෙන එක ගැන හිතන්නේ නැති නිසා තමයි තරුණකම ඊට යන්නේ. එයාල ඒ කාලේ කරන කියන දේවල් එයාල යම් දවසක අම්මා තාත්තා කෙනෙක් වුණොත් ඒ දෙන්න එයාල කැමතිද තමන්ගේ දරුවෝ ওই විදිහට ඉන්නවට? නැහැ. ඒ අය අම්මා තාත්තා වෙනකොට තමන්ගේ දරුවෝ මේ විදිහට හිටියොත් කියලා අකමැති වෙන යම් ස්වභාවයක් තියෙනවද? ඒ අය තරුණ කාලේ ඒ විදිහට ඉන්නවා. එතකොට ජීවිතය ගැන ලොකු මේ වගකීමක් නැහැ. ඒ කාලේ අම්මට තාත්තට කතා කළොත් හැරකළොත් එයාගේ හිතරි දෙයි කියලා හිතෙන්නේ. එයා හිතන්නේ අපිට නිදහසේ ඉන්න ඕන. නමුත් නිදහසේ ඉන්න ඕන කියලා අම්මගේ තාත්තගේ වචනේ නොතකා ඒ අයගේ දරුවෝ යම් දවසක හිටියොත් ඒ අයගේ හිතරි දෙනවා. නමුත් ඒ දවස ගැන එයාලා හිතන්නේ. ඒ අය ඒ දවස ගැන එයාලා හිතන්නේත් නැහැ. ඒ දවසට එයාලා ආවට පස්සේ තරුණ කාලේ අපිත් ඔහොමයි කියලා හිතන්නේත් නැහැ. වර්තමානයේ හැම වෙලාවම තමාව තමාට සැපය පිණිස තමාට තැනක් ඒම පිණිසම කල්පනා කරන. ඉතින් වයසට යන එක ගැන කල්පනා කළාට පස්සේ තරුණ මදේ ප්‍රහණය වෙනවා. කවදා හරි දවසක අපි ලෙඩ වේවි කියන එක කල්පනා කළොත් ලෙඩ වෙනවා මේ ලෙඩ වෙන ශරීරයක් තියෙන. ඇයි මේ ලෝකේ කෝටි ගාණක් ලෙඩ දුක් තියෙනවා නම් ඒ හැම ලෙඩ දුකක්ම ඇඟකට නෙහදෙන්නේ. ශරීරයට නෙහදෙන්නේ. කෙස් ලොම් නියදත් සම මස් නහර ඇට සහිත මේ දෙතිස් කුණක කොට්ටාසේ එකතු කළ හමකින් වහලා තියෙන මේ ශරීරයට හැම ලෙඩක්ම හැදෙන්නේ. ඉතින් ඔබටත් තියෙන එවැනි ශරීරයක් නේ. එහෙනම් අපිට ලෙඩ වෙන්න පුළුවන් අපිත් ලෙඩ වෙනවා කියන එක කල්පනා කරනකොට ආරෝග්‍ය මදි මුල් වෙලා තිබිලා යම් තාක් කෙලිස් හට ගන්නවා. දෙය කෙලිස් නැති වෙලා යනවා. ඊළඟට මරණයට පත්වීම ගැන කල්පනා කළොත් මේ ලෝක සත්වයා ගොඩා පව් කරන්නේ මැරෙනවා කියන එක මැරිලා උපදිනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. හැම දෙයක්ම හැමදාම තියෙයි කියලා හිතනවා. කල්පයක් ජීවත් වෙන්න ආව වගේ කටයුතු කළ අවසානයේ මැරෙනකොට අදා ගන්න බැරුව අවසාන හුස්ම පොදත් එයා රැක ගන්න උත්සාහ කරද්දීම මැරිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් දවසක මරණය ගැන එයා හිතලා නැත්තම් එයා මරණ මොහොතේ ගොඩාක් බය වෙනවා. හරියට මේ සතුන්ට බය, සර්පයන්ට බය කෙනෙක්ගේ ඇඟට සර්පෙක් දැම්මට පස්සේ එයා බය වෙන්නේ. ඒ වාගේ මරණය ගැන මේවා අත්හැරලා යන්න සිද්ධ වෙන බව සිහි නොකල කෙනෙකුට අවසාන මොහොතේ ලොකු බයක් එනවා. සර්පියෝ ගැන දන්න සර්පියෝ අල්ලන්න දක්ෂ කෙනෙක් අවසාන මොහොතේ ඒ සර්පියෝ අල්ලන්න දක්ෂ සර්පියෝ ගැන දන්න කෙනෙක් දුර ඉඳලම සර්පයා දැකලා හිමීට ගිහිල්ලා සර්පයාව අරන් බැහැර කරනවා වගේ බයක් නැතුව ඒ කටයුත්ත කරනවා වගේ බයක් නැතුව අවසන් උස්ම පොද හෙලන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ වදාලා මරණ සතිය වඩන කෙනාට. කියන්නේ ඕන මොහොතක ඕන වෙලාවක අපිට මේවා දාලා යන්න සිද්ධ වෙනවා කියලා හිතන. ඒතකොට මේ මරණය ගැන හිතනකොට අර ජීවිත මදේ නැති වෙනවා. තින් රජතුමා අර කොළ නැති මල් නැති කොබෝලීල ගහ යට පැන වූ ආසනයේ සිටිද්දී ඒ ගස දැක දැක ඒ ගස තුලින් තමන්ගේ ජීවිතය දිහා විදර්ශනා කරනකොට තමන්ගේ ජීවිතයම අවබෝධ වෙන්න ගත්තා. දුක කියලා ආර්ය සත්‍යයක් මේ ජීවිතේ තියෙන බව. ඒ දුක හටගන්න හේතුව පටිච්ච සමුප්පාදය. තෘෂ්ණාව මුල් කරගත්. ඊළඟට දුක නැතිවීම පටිච්ච සමුප්පාදේ නිරෝධය අමා මහ නිවන. ඒ සඳහා සම්මා දිට්ඨිය ආදි වශයෙන් තමන්ගේ මාර්ගාංගය ප්‍රගුණ වෙන්න ගත්තා. ඒ ඇඳේ සිටම නිකෙලෙසුණා බුදුරු නැති යුගයක තමා තුළින්ම ධර්මය අවබෝධ කරපු නිසා ඒ උත්තමයා පසේ බුදුරජාණන් වහන්සේ නමක්.
ඒ ඇතිවෙච්ච ජීවිත අවබෝධයෙන් ඇතිවෙච්ච ප්‍රීතිය සැනසිල්ල සැහැල්ලුව වචනකින් කිව නොහැකි. ඒ උතුම් පසේබුදු සමාපත්තිය විඳිමින් ඒ පසේබුදුරජාන් වහන්සේ දැන් ඇඳී සිටිනවා යහනේ. දැන් මේ ඉන්නේ බුදු කෙනෙක්, හැබැයි රාජා ඇඳුමින්. දැන් ඉර බැසගෙන යනව හවස වුණා. අමාත්‍යවරු ඇවිල්ලා රජතුමාගෙන් අහනවා, රජතුමනි ඔබතුමාට මේ සැපත් වෙන්න කාලයයි මාලිගාවට. අර පසේ බුදුරජාන් වහන්සේ ආසනෙන් නැගිටලා පළඟක් බැඳගෙන ඉඳගත්තා, අසුන් ගත්තා. අමාත්‍යවරුනි මට දැන් සැපත් වෙන්න එහෙම තැනක් නැහැ. ජීවිතේ සැහැල්ලුවට පත් වුණ හිතේ කිලිස් ගෙවා දෙමු කෙනෙකුට රජමාලිගාව කියන්නේ කැප දෙයක් නෙවෙයි. ශ්‍රමණයන්ට කැප වෙන්නේ සියල්ල අතහැරපු ඒ විවේකී වූ ඒ ජීවිතයට ඒ ශ්‍රමණයන් වහන්සේලා යම් තැනක ජීවත් වෙනවා නම් අන්න ඒ තැනයි රජවරු ජීවත් වෙන තැන නෙවෙයි. දැන් අර ඇමතිවරු මොනින් මොන බලා ගන්නවා, මොකද මේ වුනේ කියලා. තව ඇමති කෙනෙක්ව තරහ අවසර මහරජුරුවන් වහන්සේ, අද ගොඩාක් ගිරිෂ්මේ රස්නේ වැඩි. මේ රස්නේ වැඩි වෙලාවේ සීතල වතුර පැම්පාසුනම් පිත කිපෙනවා. ඔබතුමාගේ කල්පනාව පොඩ්ඩක් වෙනස් වෙලා තරහ අවසර අපි ඉක්මනට වෙදෙහෙද කමක් කරගත යුතුයි. ඊට පස්සේ කිව්වා එහෙම කිපෙන්න මහතුල රහගේ නැහැ කිව්වා. කිපෙන්ඩ ද්වේෂේ නෑ කිව්වා. කිපෙන්ඩ මෝහේ නෑ කිව්වා. ඒ නිසා මාතුල කිපීමක් නෑ කිව්වා. ඊට පස්සේ අමතුරු කියන මේ ඔබ වහන්සේ කතා කරන්නේ මේ ශ්‍රමණයෝ වගේ. තමා තුළින් ජීවිතය අවබෝධ කරගන්න පසේ බුදුවරු කෙල්ල ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා අපි අහලා තිනවා. හැබැයි ඔබ වහන්සේ කතාව වගේම ලූයේ ඇත්තන්ගේ කතාව. හැබැයි ඔය වගේ නෙමෙයි. ඒ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නේ ඉසකිස් බාලා කසාවත් පුරවගෙන ඉන්න ඔය වගේ රජ ඇඳුමින් ඔටුනු පැළඳගෙන ඉන්න අය නෙමෙයි. එතකොට අර ඔටුනු පැළඳගෙන රාජ වස්ත්‍රාභරණෙන් හිටපු පසේ බුදුරජාණන් වහන්සේ මේ හිස අත ගෑවා. තමන්ගේ ශරීරය දිහා බැලුවා. එසැනින් ඔටුනු ආභරණ කෙස් අතුරුදහන් වෙලා කසාවත් පොරවාගෙන පාත්‍රී දරාගත්ත බබල්ලන ශ්‍රමණයන් වහන්සේ නමක් සේ පෙනී සිටියා. අනිත් ඔක්කොම ගිහි ස්වභාවය අතුරු දහන් වුණා. අමාත්‍යවරුත් රාජ පිරිසත් දන ගැහුවා. හිතා ගන්න බෑ ඔබ වහන්සේගේ ජීවිතේ කොහොමද මෙහෙම පෙරලියකට ලක් වුණේ. ඊට පස්සේ කිව්වා, අමාත්‍යවරුනි පින්වත්නි මේ කොබෝලීල ගහ තමයි මට ජීවිතය අවබෝධ කරගෙවේ. මේ කොබෝලීල ගහෙන් මං මාගේ ජීවිතය දිහා දැක්කා. ඉතින් ඒ නිසා මා කරගත යුතු දේ මම කළා. ඒ සැනසිල්ල, ඒ මාගේ ජීවිතයේ තියෙන අවබෝධය හරි අද්භූත විශ්මිත දෙයක්. උන්වහන්සේ දිවසින් දැක්ක තමාසේ ජීවිතය අවබෝධ කරගත් උත්තමයෝ සිටිනවා හිමාලයේ ගන්ධමාන පර්වතයේ මංජුස්සක වෘක්ෂයේ මුල. එසැනින් ආකාශයට පැන නැගිල අර සියලු දෙනාට සිත් පතලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයට වැඩියා ආකාශයෙන්. ඉතින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ මංජුස්සක වෘක්ෂයේ මුල තවත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩි ඉන්නවා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා තම තමන් ධර්මය අවබෝධ කරපු ආකාරය කතා වෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේත් ඒ මොහොතේ මෙන්න මේ ගාථාව වදාලා, ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීන පත්තෝ යතහ කෝවිලාරෝ චිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ගිහි ජීවිතයක තියෙන ආටෝප සාටෝප සාඩම්බර අලංකාරගත් ඉවත් වුණාට පස්සේ මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේ
වීරියවන්ත පුජ්‍යලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස් වෙනවා. ඇත්තේ මේ නිදහස් වුණ පසේ බුදුරජාණන් වහන්සේ හුදකලාවේ වාසය කරන්නේ හරියට අර කඟ වේනාගේ ඉසේ තියෙන තනි අඟ වගේ තවත් එක්කට බැඳිලා නැහැ. හුදකලාවේ ඇසිරෙනවා කඟ වේනුකගේ හිස මත තියෙන තනි අඟක් වගේ. ඉතින් ওই විදිහට තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට මං ඇයි ඒ දහං කරුණ අද මාතෘකා කරගත්තේ? ජීවිතේ බාහිර දෙයකින් නමුත් තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේගේ දහම් කණ්ණාඩිය තියෙනවනේ. ඒ කියන්නේ දහම් කණ්ණාඩිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මේ තමා දිහා බලන්න. තමන් හිතලා ධර්මයට ගලපනව නෙවෙයි. ධර්මයෙන් තමාගේ ජීවිතය දිහා බලනවා. ඒකනේ මං කිව්වේ කණ්ණාඩි තමාතුල් තමා දිහා බලලා කණ්ණාඩියක් හදාගන්න බෑනේ. කණ්ණාඩියෙන් බලලා තමා දිහා බලන්න ඕන. කණ්ණාඩි ඉස්සරහට ගත්තම තමාව පේනවා. ඒ වාගේ ජීවිතේ සෑම අත්දැකීමක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයයි කියලා ඔබ හිතන්න හුරු වෙන්න. අපි හිතන්න හුරු වුණොත් අපේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න එයම මහවත වෙනවා. උදාහරණයක් ගත්තොත් උපන් නිසා මේ විඳින දුක්ඛන්දරාව සිහි කරන කෙනෙකුට ඉපදුන නිසානේ මේ සියලු දුක් කියලා ඔහුගේ හිතට මානසිකාර වුණොත් ඉපදීම දුකක් කියන බුද්ධ වචනය තමා තුළින්ම දකිනවා. ඉපදීම දුකක්මයි බුදුරජාන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. ඊට පස්සේ වයසට ගිය නිසා ඔන්න ඇවිද ගන්න බෑ. කලින් වගේ කන්න බොන්න බෑ. ඊට පස්සේ අතපය වාරු නැහැ. තමන්ගේ ඇඳුම් තමාට ඇඳ ගන්න බෑ. කතා කරන එක පිළිවෙලට හොඳට කතා කර ගන්න බෑ. මේ වගේ වයසට යෑමේ ලක්ෂණ ප්‍රකට වෙනවා. කෙස් පැහෙනවා. හාම රැලි වැටෙනවා. අතපය වාරු නැහැ. ඇටකටු දිරල යනවා. එතකොට ඒ තුලින් නැගෙන වේදනා වෙනස්කම් තේරුම් ගන්න ශ්‍රාවකයා කල්පනා කරනවා බුදුරජාන් වහන්සේ වයසට යෑම දුකක් කියලා වදාලා ඒකාන්තයෙන් සත්‍යයි. ඊට පස්සේ ප්‍රියංගෙන් වෙන් වෙනවා. එතකොට දුක එනවා තමන් ආදරය කරන දරුවෝ, ස්වාමියා, බිරිඳ, මොනුබුරු, ඥාතීන් hina වෙලා සතුටෙන් ඉඳලා වෙන් වෙද්දී දුක උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිතනවා ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කාන්තෙන් සත්‍යයක් කියලා. ඊළඟට තමන් අප්‍රිය අමනාප කට්ටිය තමන් එකතු වෙනවා. තමන් අප්‍රිය අමනාප අයත් එකතු වෙද්දී අපිට රුස්සන්නේ. අපි ඉන්න අමාරුයි අපිට ඒ අයත් එක්ක. හිතට පහසුවක් නැහැ. සැනසෙල්ලක් නැහැ. එතකොට හිතනවා අප්‍රිය සම්පයෝගයේ දුකක්මයි. අප්‍රිය සම්පයෝගී දුක්ක්මයි. භාග්‍යතුන් වහන්සේ වදාළ අප්‍රියයි සම්පයෝගෝ දුක්ඛෝ කියන කාරණාව ඒකාන්තයෙන් සත්‍යයි. ඊළඟට මරණයේ දුක එනවා. ඒ මරණයේ දුකෙද්දී මරණයේ දුකයි කියලා සිහි කරනවා. ඊළඟට පිංගතුනි ලෙඩ රෝග හැදිලා ඒ ලෙඩ රෝග වලින් විඳවන්ති. ලෙඩ රෝග තමා කරා යෙද්දී රෝගවලින් මේ ලෝකයාම විනාශ වෙද්දී බුදුරජාණන් වහන්සේ ලෙඩවීම දුකක් කියලා වදාළ කාරණාව කොයිතරම් සත්‍යයක්ද කියලා හිතෙනවා. ඉතින් යම් යම් අරමුණක් Tamanට ප්‍රකට වෙනවද ඒ අරමුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපලා සත්‍යයි කියලා හිතෙනවා. දැන් අවසානයේ ලෙඩ ඇඳට වැටිලා මේ අතපය වාරු නැතිකොට මේ කය තමාගේ වසඟේ පවත්වන්න බැරි බව කොයි තරම් සත්‍යයක්ද කියලා තමන්ට කල්පනා කරගන්න අවස්ථාවක් එනවා. ඇයි තමන්ට ඕන විදියට අතපය හිමි කරන්න බෑ? දැන් මේ කය අපිට මේ වළංගු නැහැ. මේ කය අපිට ඕන විදියට පවත්වන්න බෑ. මේ කය අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි.
ඊළඟට අපිට ඔන්න ලෙඩ ඇඳේ ඉන්නවා ඉන්නකොට උසුම හිර වීගෙන එනවා බිරින්ද ස්වාමියා දරුවෝ මොනබුරු ගෙවල් දොරවල් හම්බ කරපු ඒවා ඔක්කොම අතෑරලා යන්න සිද්ධ වෙයි දෝ කියලා බය වෙනවා එතකොට සිහි කරන්න අපිට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය බණ පදය ඒ තමයි සබ්බම් පහයේ ගමනියා සියල්ල අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළදී කොයි තරම් සත්‍යයක්ද දැන් මේ හැමදේම අනිවාර්යෙන් අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා සබ්බම් පහයේ ගමනියා එතකොට එයා මැරෙන මොහොතේ සිහි කරනවා සබ්බම් පහයේ ගමනියා මේ සියල්ල අතහැරලා යන්න සිද්ධ වීම सिद्ध कोई तरह सत्य मेरे सत्यम सिंह मूलावेला मे विधि जीवित सतुटी दवासो सतुटने दवास्तो इतने कल्पना करवा लाभ लाभ असायस निंद प्रशंसा सैप दुखापिकार आयन अटलो धाम අටලෝ දහමට අනුව ලෝකේ කැරකිනවා ලෝකයට අනුව අටලෝ දහම කැරකිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා දී කොච්චර සත්‍යයක්ද කාලෙකදී අපි පිළිගන්නවා හැමෝම අපි ගැන කතා කරන දවසක් තියෙනවා නමුත් අපිව ගැන කතා කරන්නේ නැති අපි වඳුරන්නේවත් නැති අපි ගැන අනිත් අයට හඳුන්වා දිය යුතු කාල වෙනවා ඉතින් කල්පනා කරනවා මේ අනිත්‍ය කියන එක अटलो दाम कोई तरह सत्यदेला समहरा कल्पना कर अभी पुलवां काली अभी प्रसिद्ध काली अभी गैन अनीत कथाकरण काली मिनस अपिलंग वेटीगन यालू अपिगैन अपिलंग वेटीगन अपितिकम कथाकर अपितिकम दें वयसट की आट पास इवा अपीट बेरी आट पास कौर तपट नैकि समहार मिनस कल्पना कर ඒ විලාවට සත්‍යම හිතන්න මේ ලෝකේ පින්වතුනි ගස් මේ ලෝකේ පරිසරයේ උනත් ගස් කොළන් වල උනත් ඔය සදාතනික සත්‍ය තියෙනවා යම්කිසි ගහක ගෙඩි තියෙනවද පළදව තියෙන ගහට තමයි කවුරුත් ගල් ගහන්නේත් ඒ ගහ වටේ තමයි කවුරුත් සැරි තරන්නේ ඒකේ පළදවක් තියෙන නිසා ඒ ගහේ පළ නැති උනාට පස්සේ කවුරුත් යන්නේ ඒ ගහ ඒ ගහ ළඟට अभी उन्ते हेमनी आने वगे तमय ये काले अभी हुद तीन कोट प्रसिद्धि तीन कोट अभी कथा करोट दने तीन कोट हेकिया पुलवांकान कोट कौरत अभी वटा गेवसेन बंबरूनाथ मलक रोन था वृक्षांगी मल पिपी तीन था तमय सता सिहु पावा पावा ये वगे गेवसेन නැති කාලක ඒ අයත් ඒවත් අරිනවා ලෝකේ තියෙන ඕක අපිටත් තියෙන ඕක දුක් වෙන්න දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ සත්‍යම කල්පනා කරන එක වෙනස් වෙනවා කියපු දේ භාග්‍යතුන් වහන්සේ වදාලා දෙයක් ඉතින් ඒ නිසා එක කොයිතරම් සත්‍යයිද කියලා අපි හොඳට කල්පනා කරනවා ජීවිතේ අහන දකින හැම දෙයක් එක්කම एक भिक्षुनिया की अवृद्ध एक विस्साई मे काय मम नुवे मगे नुवे मगे आत्मे नुवे मे काय दिरायन स्वभावित अनित्य स्वभावित आई देखिए खाए यथा स्वभाव विमसा हिमसा इन्न मे भिक्षुनिया यम दवसक पिंड पाते वेडिया मे पिंड पाते वरी पाय पैकिल वेटुना ये वेटन को मेन काय उतमे वसंगे पवता बेरी काय धीरला कैडिला मिंदलेन काय कीलाय भीम वेटन गुट काये यथा स्वभाव देख ए तुम अवबोधना ए तुम अरहत पत्ना वेटन वेटून के लिए साहित्य के निकेट नगीते राहत मेहनी आकट आप एन कल्पना कर हिटियो බුදුරජාණන්සේ ධර්මයේ සත්‍යය කියලා කල්පනා කර කර හිටියොත් ඒ සත්‍යයම Tamanට දකින්න දවසක් එනවා. මොකද සත්‍යයෙන් යථා ස්වභාවය කියන්නේ නැති යථා ස්වභාවය ඉක්මවාගිය සත්‍ය විනිර්මුක්ත, ඒ කියන්නේ සත්‍යයෙන් තොර වූ
ඇත්ත කතාවෙන් තොර වූ බණක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ නෑ. සත්‍යමයි දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සත්‍යය කියලා තමන්ට පේනවා නම් අර දහං කැඩපතේ. ඒක තමයි නිතර නිතර බණ අහ දහං කරුණු සිහි කර කර මේක ඇත්තනේ මේක ඇත්තනේ කියලා සිහි කර කර ඉන්නවා. තමන්ටම තේරෙන්න ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාළ දේ කොයිතරම් සත්‍යයක්ද කියලා. ඒ සත්‍යයේ සිහි කිරීම යම් දවසක තමන්ට උපකාරී වෙනවා. තමන්ට මේ සසර දුකින් නිදහස් වෙන්න. උදාහරණයක් ගත්තොත් අතීත සංසාරේ එක්තරා රජ කෙනෙක් හරි පිරිසිදු ඉන්න ආසයි. කෙලිටි නැතුව ඉන්න ආසයි. ඒ නිසා ඒ රාජ්‍යරෝ හොඳට නාලා අර සුවඳ කවලා තියෙන මේ ගබඩා වලින් මේ සුවඳ කැවූ රාජ වස්ත්‍රාභරණ අරන් පැළඳ ගන්නවා. අනේ උදේ ඇඳපු වස්ත්‍රාභරණ දවාලට දාඩිය වැටිලා කිලිලි වෙලා දවාලට ඇඟ හොදලා ඇඳ ගන්න රාජ වස්ත්‍රාභරණ හැන්දෑවට කිලිටි වෙලා. හවසට ඇඳ ගන්න වස්ත්‍රාභරණ උදේ වෙනකොට පොඩි වෙලා කිලිටි වෙලා. ඉතින් රජුරු කල්පනා කරනවා පිරිසිදු ඉන්න ඕන කියලා අඳින්නේ ඒ අඳින වස්ත්‍රයේම තමන්ගේ පිරිසිදු ඉන්න ඕන කියලා හිතන ඇඟ නිසාම කිලිටි වෙනවා. දැන් රජුරු කල්පනා කළා. ගොඩක් කල්පනා කළා. කිලිටි හරිනවා කියලා ඇඳ කිලිටි වෙනවා. මේ වස්ත්‍රාභරණ සුවඳ කරණුවේ තිබ්බනම් සුවඳ මංජුසාවේ අවුරුදු ගාණක් වුණා තියෙනවා. ඒකේ විදිහටම මේ ඇඟට පොරවපු ගමන් තමයි මේවා කිලිටි වෙන්නේ. නිසා මේ වස්ත්‍රයට වඩා අඳින වස්ත්‍ර සිය ගාණක් කිලිටි කරන්න පුළුවන් හැකියාව මේ ඇඟේ තියෙනවා. හැබැයි වස්ත්‍ර සිය ගානකින්වත් ස්ථීරව පිරිසිදු කරන්න මේ ඇඟට බෑ. ඇඟ පිරිසිදු වෙන්නේ නැහැ වස්ත්‍ර ගොඩාක් ඇඳුවා. දැන් මැඳපු දත හෙට උදේට මැන්දේ නැත්තම් ගඳ ගන්නවා. අවුරුදු 80ක් දත් මැඳලා එක දවසක් දත් නොමැඳ හිටියොත් අවුරුදු 80ක් කට සෝදලා පිරිසිදු ඉඳලා ඊළඟ දවසේ කට සීදුවේ නැත්තම් අවුරුදු 80ක් ඇඟ සෝදලා පිරිසිදු කළා එක දවසක් පිරිසිදු කළේ නැත්තම් එතකොට අපේ ශරීරයේ කොච්චර කිලිටි ස්වභාවයෙන් යුක්තයිද? නව දොරකින් අසූචි වැගිරෙනවා. මේ ශරීරයෙන් පිටට තියෙන සෑම සිදුරකින්ම ඇතුලේ තියෙන ජරාව එළියට එනවා. හෝදනවා ඉවරයන්නේ නැහැ. හෝදනකට එනවා. හෝදනවා ඉවරයන්නේ නැහැ. පිරිසිදු කර කර සෝදා පවත්වනවා මේ ශරීරේ. ඉතින් පින්වතුනි මේ ශරීරයේ යථා ස්වභාවය. ඉතින් මේ රජුරෝ කල්පනා කරා බුදුවරු නැති කාලයක. ඉතින් රජුරුවන්ට මේක හිතට ගියා. මේ රජුරෝ තමයි පස්සේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ කාලේ චුල්ලපන්තක කියලා ඉපදුනේ. ඉතින් මේ චුල්ලපන්තක තිරුණට ගාථා මතක නැතුව ඉඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් ඉර්ධියම අවල දෙනවනේ. ඇයි බුදුරජාණන් වහන්සේ දැක්ක රෙදි කිලිටි වෙන කොට යා හිතපු මානසිකාරේ ගොඩාක් ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේ අර එදා හිතපු දෙයම හිතන්න දුන්නා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේනේ. දැන් මේ චුල්ලපන්තක තෙරුන් ඒක දන්නේ. කිලිටි අත්හරිනවා. රජෝ හරණං කියලා මේ රෙදි කාලල පිහින්න කිව්වා. එහෙම පිහිනකොට රෙදි කෑල්ල කිලිටි වෙනවා. කිලිටි අත්හරිනවා කියලා පිරිමදිනකොට කිලිටි වෙනවා. අන්න එදා නුවණින් යුක්තව කල්පනා කරපු චිත්ත මනසිකාරයෝ හොඳට නුවණින් වැඩි ගියා. අවබෝධ වුණා. අරහත්ත්වයට පත් වුණා. ඒතකොට ජීවිතයේ සත්‍ය කල්පනා කරන එක එදා ඒ රජ්ජුරු කල්පනා කරපු එක දැන් යම් දවසක ඒ රජ්ජුරුව නිකෙලස් කරවන්නේ රහත් කරවන්නේ ඒ මානසිකාරයෙම කියලා එදා හිතුවේ නෑ. නමුත් රහත් වෙන්න උපකාරී වුණේ ඒක. ඒ නිසා සමහරට ඔබ මේ ගඳ ගහන ශරීරය අනිත් අය විසින් උත්සාහ පෙළන අනිත් අයගේ වාරුවෙන් යන්නේන මේ ශරීරය දිහා යථා ස්වභාවයේ යම් දවසක කල්පනා කළොත් සමහරට ඒ කල්පනා කරන සිතුවිල්ල ඔබ යම් දවසක ඔබ මාර්ගඵල ලබන කෙනෙක් බවට පත් කරවන්න පුළුවන්. ඔබ මේ ජීවිතේ පුරාවටම හිතන සිතිවිලි වලින්
ජීවිතය අවබෝධ කරවන්ට උපකාරී සිතිවිලි මොනවද කියලා කල්ප කෝටියක් ගියත් බුදු කෙනෙකුට දකින්න පුළුවන්. ඒකට තමයි අනාවරණ ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ඒක දකින්න පුළුවන්. එනිසා මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය මේවා සත්‍යයිනේ. දරුවන්ගෙන් උනත්, මොනබුරන්ගෙන් උනත්, ඥාතීන්ගෙන් උනත්, තමන්ට ප්‍රශංසාවත් නින්දාවත් මේ කටලෝ දහම විදිහට හැමදාම මේවා තියෙන්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යෙම කල්පනා කරන්න. ඒ සත්‍යය කල්පනා කරනකොට තමන්ගේ ජීවිතේ ටික ටික පේන්න ගන්නවා. ඉස්සෙල්ලාම මේක සත්‍යයි, බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියන දේ හොඳට හිතට දාගන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පියවර තුනකට තමයි වැඩෙන්නේ. පළවෙනි පියවර තමයි සත්‍ය ඥාන. දෙවෙනි පියවර තමයි කෘත්‍ය ඥාන. හතරවෙනි තුන්වෙනි පියවර තමයි කෘතඥාන. සත්‍ය ඥාන කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මතා සත්‍යයි කියලා තමන්ට අවබෝධ වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක නම් වූ ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය සත්‍යයි කියලා අවබෝධ වීමට තමයි සෝවන් වුණා කියන්නේ. සත්‍ය ඥානය. ඊළඟ කෘත්‍ය ඥානය කියලා කියන්නේ කළ යුතු දේ, දුක අවබෝධ කළ යුතු එකක්. දුක හටගන්න හේතුව ප්‍රහාණය කළ යුතු එකක්. දුක නැති කිරීම අමාමහ නිවන සාක්ෂාත් කළ යුතු එකක්. දුක නැති වෙන මාර්ගය පැතිය යුතු එකක් නෙවෙයි, ප්‍රගුණ කළ යුතු එකක්. එතකොට ඒ ආර්ය සත්‍යයට කළ යුතු දේ මොකද්ද කියලා එයාට ඇති වෙන ඥානය තමයි කෘත්‍ය ඥානය. කෘතඥානය කියන්නේ අවසන් කියලා. දුක අවබෝධ කළා, දුක්ඛ සමුදය ප්‍රහාණය කළා, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ කළා කියලා කරලා ඉවරයි කියලා ඇති වෙන ඥානය රහතන් වහන්සේට. දැන් ඔන්න බලන්න, දුක හටගන්න හේතුව තෘෂ්ණාවනි. තෘෂ්ණාව නිසා තමයි දුක හටගන්නේ. හැබැයි මතක තියාගන්න, ජීවිත අවබෝධයේදී ඉස්සෙල්ලාම දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ දුක හටගන්නේ තෘෂ්ණාව කියන එක සත්‍යයි කියලා සත්‍ය ඥානයටයි පත් වෙන්නේ. ඒක ඇත්තක් විදියට දකිනවා. ඇත්තක් විදියට දකිනව නෙවෙයි, තියෙන ඇත්ත දකිනවා. එතකොට දුක්ඛ නිවන තියෙනවානේ. නිවන ඉස්සලා වෙන්නේ මේ තෘෂ්ණාව නැති වුණොත්. ඒ තෘෂ්ණාව නැතිවීම අමහාමහ නිවනයි, එක සත්‍යයි කියලා සත්‍ය ඥානටපත් වෙනවා. ඉස්සෙල්ලාම නිවන නෙවෙයි ලැබෙන්නේ, නිවන කියන එක සත්‍යයක් කියලා හිතට අවබෝධ වෙනවා. එයාගේ ප්‍රඥාවට අවබෝධ වෙනවා. හිතට නෙවෙයි, ප්‍රඥාවට අවබෝධ වෙනවා. එතකොට පින්වතුනි, ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින්මයි මේ අමාමහ නිවන කරා යන්න තියෙන්නේ කියලා ඒ මාර්ගයේ සත්‍යයයි කියලා අවබෝධ වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි එදිනෙදා මූණ දෙන්න සිද්ධ වෙන අත්දැකීම් සහ ඒ කරුණු කාරණා ඇසුරෙන් බුදුරජාන් වහන්සේ වදාළ දේ සත්‍යයයි සත්‍යයයි කියලාම තේරුම් ගන්න එක අද්භූත විදර්ශනාවක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පුරුදු කරන්න තියෙන එක පැත්තක් තමයි ඒ ධර්මයේ තියෙනවා ඇත්තයි කියලා තමා තුළින් දකින්න එක. ඊළඟට ඒ අවබෝධය කරා තමන්ට උපකාරක ධර්ම විදියට කුසල් දියුණු කරන එක, පින් කරන එක, දාන සීල භාවනා, ඒ උපකාරක ධර්ම රැස් කරගන්නවා. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයයි සත්‍යයයි කියලා සත්‍යෙම විමසනවා. ඉතින් ඒ නිසා අද උපන්දිනය මුල් කරගෙන මේ ධර්මානුශාසනාව පැවැත්වුණි. ඒ නිසා ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමා තුළින්ම දැකලා ඒ සත්‍ය අත්දකින්න. මේක සත්‍යයක් කියලා. ඒතට ජීවිතේ සත්‍ය දකින්න කියන ආශිර්වාදය, සුභාසින්සනේ, සුභ ප්‍රාර්ථනාව, සත්‍ය ප්‍රාර්ථනාව, උතුම්ම ප්‍රාර්ථනාව තමයි අද
අපි උපන්දින සුභා සින්සනේ විදිහට ලබා දෙන්නේ ජීවිතයේ සත්‍ය ධර්මයේ තුලින් දකින්න. ඒ සඳහා ඔබට වාග්ය උදා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.